මගේ ජීවිතේ මම හැමතැනම කිව්වේ මම සක්සස් වෙච්ච හැටි විතරනේ මම වැටිච්ච කතා මෙතෙක් කාලෙකට කියලා නැහැ හැබැයි මම අද කියන්නේ 2015 දී මම ලක්ෂ 100ක ණයක් එක්ක වැටිලා මම නැගිටලා අපේ මේ බිස්නස් කරන කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි දැන් වැටලා ඉන්නවනම් අනාත වෙලා ඉන්නවනම් බිස්නස් එකකින් ගන්නවා ආදර්ශයට අරගෙන එතනින් ඊහාට පටන් ගන්න එතනින් ඊහාට තමන්ගේ ජීවිතේ යාපව් කාටවත්ම වටන්න බෑ මිනිස්සු දකින්නේ විදහා චික්‍රමනායක සාර්ථකත්වය විතරයිනේ මම 2012 මිස්ටර් කොත්තු පටන් අරන් හොඳටම මටත් ඔළුව ඉදිමිච්ච කාලයක් තිබ්බා මම හිතනවා මම පොරක් කියලා එක තැනකදී මමත් එතකොට අර අපේ ආසාවල් තියෙන අපිට නැති දේවල් අපි ටග් ගාලා ඇරියස් කවර් කරන්න යනවානේ අපි හැමෝගෙම ජීවිතවල තියෙන්නේ අපිට රුපියල් 10000ක් නැතුව ඉඳලා ලක්ෂයක් හම්බෙච්ච ගමන් අපි ලක්ෂ පහක වැඩ කරන්න යනවා ඒක තමයි මනුස්ස ස්වභාවය ඒක තේරෙන්නේ වැටුනට පස්සේ හැබැයි අවුරුදු 40 දී අපි වැටුනොත් අපිට ආපහු නැගිටින්න බෑ මගේ වෙලාවට මම අවුරුදු 27 දී වැටෙනවා මම 2015 දී වැටෙනවා 2015 බිමටම වැටෙනවා හැබැයි 2015 වැටුනම මම තේරුම් ගත්ත එක දෙයක් තියෙනවා මම වැටුනා කියලා මම එතනින් යාට තව ලෝන් දාගෙන තව යාළුවන්ගෙන් ලක්ෂ ගණන් ඉල්ලගෙන අර මං හදාගත්ත ප්‍රතිරූපය එළියට පෙන්නන්න යන්නේ මම වැටුනා කියලා මම තේරුම් ගත්තා මම පස්සට ආවා ඒ ඇවිල්ලා ඉති ප්‍රේමියකුත් මට නැති වෙනවා වෙන කතාවක් ඉති වැටුනොම නැති වෙනවන ගොඩක් දේවල් මිනිස්සේ කසාර්ථක වෙනකොට හේව නැල්ලක් දාලා යනවා යාළුවන්ට උපදෙස් දුන්නා බිස්නස් කරපන් මෙහෙම කියලා රොයල් බේග මෙහෙම දාපන් කිව්වා මයි බේග මෙහෙම කරපන් කිව්වා ලෝකෙට එන පොරටෝක් තුනත් මම වැටුණා හැබැයි මං ණයට හිකුත් තිබ්බ පොඩි ණය ටිකක් තිබ්බ 2015 දී මිනිහෙන් නම් බෙල්ල වල දා ගන්නවා ලක්ෂ 100ක් විතර පොඩි ණයක් 2015 මම ණයට බය තිබ්බේ නැහැ ඒ වෙලාවේ මං හිතුවා මම යන වැඩේ මම වැටෙන්නේ නැහැ කියලා හැබැයි එතනින් එහාට තමයි මම ජීවිතේ මෙච්චර තේරුම් ගත්තේ අත් ධර්මයේ ගැන තේරුම් ගත්තේ මම මේ හැමදේම නැති වෙනවා කියලා තේරුම් ගත්තේ ඒ වෙලාවේ හැබැයි දැන් මම මොන දේ කරත් මම හිතනවා මේක මට නැති වෙන්න පුළුවන් කියලා මම දැනගෙන කරන්නේ ඉතින් මම වැටිච්ච වෙලාවේ ඇත්තටම මම පටාචාර වෙනවා මට හැමදේම නැති වෙනවා මගේ සියලු දේවල් දාලා යනවා ඉතුරු වෙන්නේ අම්මා විතරයි අම්මා සහ තාත්තා විතරයි මේවත් මේ තරුණයන්ට දෙන්න හොඳ උපදේශ අපි සාර්ථක වෙද්දී අපිට වාහන තීදී ආනවාන තීදී ඉන්න සියලු දේ හැබැයි මගේ යාළුවට කීටියා අන්න එක කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්න ඕනේ මම ගොඩක් හැක් වෙලා අපව මානසික වැඩන එක පාට විඳලා වැඩනම දරා ගන්න බෑ අපි කෘතඥ මිනිස්සු ඔය වැටලා ඉන්නකොට මම යනවා දැන් මට ඇඳපු ඇඳුම්වත් අඳින්න බෑ ඇඳුම් ඔක්කොම ලොකුයි මම යනවා මේ නුගේ කොට තිබ්බ රෙදි කඩයක් ड्रेस मैं मम अंदुंट मुकद मे बिजनेस वेटा वेटने दिन उपरी वेटाला ये सतपाक विराज नायक ड्रेस मैं ऐसी अटगी आप दिदास पर्र तेटे विराज नायक सीआईडी कल कॉलेवागे तब दिदास पाले अंतिम अंदा लसन के ड्रेस मैं मे ඒ ෂොප් එකේ වැඩ කරන මට දැක්කම ඇත්තටම මේ පොඩ්ඩක් වදිනවා අපි හැමදේම අපි ආදරය කරනවා කියලා මිනිස්සු කියන්නේ ඔක්කොම සුරංගනා කතා මම දකිනේද ආදරය කරන්න කලින් අපි බලනවා රූපේ බලනවා හිත බලන ඊට පස්සේනේ මිනිස්සු කියනවානේ මේ හිතට තමයි ඒ මුලින්ම ඇහැට ඇහැට ප්‍රියමනාප වෙන්නේ මම දැක්කට පස්සේ කෙල්ලලා සර් මං හිතන්නේ මට කැමති වෙයි කියලා පොඩි කෙල්ලේ එතකොට එතකොට මට 27ක් වෙනකොට එයාට අවුරුදු 20ක් හෝ 22ක් වෙන්න ඉතින් මං ගිහින් දැක්කම පළවෙනිම දවසේ මං ඉඳන් කියනවා මට මෙයා පොඩ්ඩක් එවන්න මට මේ හොඳ දෙනිමක් ගන්න ඕන අපි කොල්ලෝනේ ඉතින් පොඩි එකක් දෙනවා දුන්නට පස්සේ ලිෆ්ට් එකේ යනකොට මං ඉඳන් ගන්නවා නංගි මං ආපු වචන මං ගෙලින් ගතා නංගි ඔයාලා කොල්ලෙක් ඉන්නවා ඇයිස මේ වාඩි කියලා ඇහුවා මං කව නංගි නම්ස් කැමති නම් මං කැමති බඳින්න මොකද කියන්නේ मनस निदास තිබ්බ තත්ත්වය හැමදේම අපි අමතක කරන්න මම වැටිච්ච වෙලා මම මෙයාට ඉඳන් කියනවා මේ මම නංගි මම මේ ලෙවල් එකේ හිටියේ මේ මිනිස්සේ මම වැටලා ඉන්නේ කියලා
එයාට හැබැයි මගේ කතාව ඇහුවට පස්සේ මගේ ඇත්ත ස්ටෝරි ඇහුවට පස්සේ මට මුකුත්ම නැහැ ඉන්න තැනක් වඩන්නේ එතකොට ජන එන මන්නේ කඩයක් කරනවා රෙන්ට් එකන මිස්ටර් කොට්ටු කියලා බැද්ද ගානේ හැබැයි මම හමාව විශ්වාස කරනවා රයිට් අපි ගොඩ යමු ඒ කියන්නේ මම එවල කූඩල්ලෙක් වගේ එක තැනක් අත්හැරනකොට තව තැනක එල්ලෙනවා ඒකත් එක තමයි මම ජීවත් වෙන්නේ ඒක ඇවිල්ලා මගේ තියෙන තණ්හාවත් ඊර්ෂ්‍යාවත් නෙමෙයි මම මේ හැමදේම දන්නවා මම දන්නවා මේ දේවල් මට නැති වෙනවා මේ මනුස්ස ශරීරයේ සුවර් නැහැ කියන එක මම දන්නවා හැබැයි මගේ තියෙන මේ දක්ෂතාවය සහ මගේ මොලෙක් මම දැනගන්න ඕනේ මම වැඩක් ගන්න මම මගේ වැඩ කරන ළමයින්ට කියලා තියෙන්නේ මං අද මැරුණොත් මිස්ටර් කොත්තු අහන්න බෑ මම මැරුණොත් උඹලා මට කරන ලොකුම ගෞරවය මිස්ටකොත්තු අහන්න බෑ මේ ඉන්න රස්සා ටික නැති වෙන්න බෑ මේක දුවන්න ඕන මිනිස්සු මට කමෙන්ට් එකක් ගැහුවා මම ඒකත් මම හරි අපේ උන්දගෙන මේ මම ගොමු ගෝත් කියන්නන්න බෑ මේ මිනිස්සුන්ට ඒක හිතන්න දෙන්න අපි බලන්න ඕනේ හිතන්න මගේ කමෙන්ට් එකක් ගන්න මෙයා ඇඳන් ඉන්න ටී-ෂර්ට් එක ෆේක් නේ තව මිනිස්සුෙක් දානවා මිස්ටකොත්තු අයිති කර ආ මෙයාද කොත්තුව මුලින්ම අඳුර ගත්තේ මම කියන්නේ ඒක නෙමෙයි බලන්න ඕනේ මම මේ කරත් එක තල්ලු කරපු එකවත් මම මේ ආපු ගමනවත් නෙමෙයි මගේ ජීවිතේ මොනවද ගන්න තියෙන්නේ මූ කොයිදිද වැටිලා තියෙන්නේ මූ වැටිච්ච තැන් වල නැගිට්ටි කොහමද ආ මූ කොහමද බිස්නස් එකක් සක්සස් කරගෙන තියෙන්නේ මූගේ මොනවද එතන තියෙන ටැලන්ට් එක මගෙන් නෙමෙයි මේ ලෝකේ ඉන්න හැම එකාගෙම යම් කැලක් ඔයා කතා කරන භාෂාවේ ඔයා කතා කරන සොර අනුව මං කොහොමද ඒක ස්ටඩි කරන්නේ මං ඊළඟ ඉන්ටර්වයුව එකට කොහොමද ඔයාගෙන් කැලක් කරන් කරන්නේ හැබැයි ඒක මේ ඔයාව කොපි කරනවා නෙමෙයි. ඔයාගෙන් දෙයක් ගන්න පුළුවන් නම් එතන තමයි මිනිස්සු සක්සස් වෙන්නේ. ජීවිතේ හිර වෙලා ඉන්න තැනක් අවුට් කතා කරන්න මට. එන්න මාව හම්බෙන්න. චැට් එකක් දාන්න මාත් එක්ක. මේ ලෝකෙ කරන්න බැරි ඕනම දෙයක් කරන්න හැටි කියලා දෙන්න. මට හැමදේම මම විශ්වාස කරනවා මමගේ චේතනාවත් එක්ක මට උනේ හොඳ දේවල්. මේ දේවල් මම කොහොමවත් කියලා නැති කතා මේවා. අපි හවස දෙකට මේ වගේම ජීවත් වෙන්න අරගල කරපු ජීවිතේ ගේමක් ගහපු මිනිස්සුන්ගේ කතාව කියන්නේ නෝ. එතකම් පරිස්සමෙන් ඉන්න හිනාවෙලා ඉන්නේ.